වන් මම අදස උදානම් වන්නේ අපස උසස් පෙල ජියවිද්‍යාව ද විශය නිර්දේශය යටතේ ශුද්්‍ර ජීද්‍යාව පාඩමයටතේන ප්‍රායුක පරීක්ෂණයක් ඔබට පැදිලි කිරීමට. ඔබ ශුද්්‍රජ විද්‍යා පාරමේදි කනගන්න නැත්ති රෝගපාලනය කිරීම සඳහාපි ශුද්්‍ර ජීවින් පාලනය කළ යතු බව එතැදෙ ඉගෙනගන්න නැත්ති අපි ශුද්‍රජයීවීන් පාලනය සඳහා මධ්‍යසාර ඒවගේම ලයිසෝල් ෆීනෝල් ෆලෝරේටය විෂබීජ නාශක භාවිතා කරන්න බව. මේකෙද අපි මේ විෂබීජ නාශකයක් කියන්නේ ශුද්්‍රජීවීන් විනාශ කරලා න එම නැත්තා ශුද්‍රජීවිීන් ගහනේ තවත් ඇඩිවෙන නොදී පවත්වා ගත හැකි රසාහිකද්‍යයක්ක් . අපි ර්ග දෙ එකක් කතා කරනවා එකක් අප කියනවා පූතිනාශක කියලා තාව එකක් කප නම් කරන ව්‍යාසාධක කියලා. පූතිනාශක ලෙස පිභාවිතා කරන්නේ අපේ සමමත්ත වගේ සජීී පෘ්ටමත්ත ඉන්න ශුට්‍රජීවින් විනාශකිරීම සඳහා භාවිතාරන ශවීජනාශක එවගේම අපි ව්‍යාසාධක කියලා ඳුන්නවා අජීවී ප්‍රෂ්ටමත ඒකන්න අපේගේ බිමත මෙයිස යක් මත ඒ මනත්ත අපේ වැැසි කිලිවල ශුද්්‍රජදී විනාශ කිරීම සඳහා එකන අජීවී පෘෂ්ටවලසිටන සුද්්‍රජීවිී විනාශ කිරීම සඳහා භාවිතා කරන විශෂවිීජ නාශකප්යන් වුණ ව්‍යසාධ කලෙස්ස. දැ මේකද අපේ සාකච්ඡා කරන්නේ යන්නේ පෝෂේගාර් කන රෝපන මාධ්‍යයක් මත්තතා ඉන්න ශුද්්‍රජීවින් වර්ධනය පාලනය කිරීම ගැන. ඒ නිසාි මේකද භාවිතා කල යුත්තේ අජීවී පෘෂ්ටයක් අපේර ෝපනවාද්‍යය නිසාපි භාවිතා කල යුත්තේ ව්‍යසාධකයක් අපට නිසාමතින්ද අවශ්‍ය වෙනවා මෙ වගේ සකස්කර පෝෂේගාර්මාධ්‍යයක් ජීවන්හොත පෙට්‍රි දේසිවල දාලා ජීවන්හොඩය කර ගත්ත පෝෂගාර්මාධ්‍ය. ඒවගේම අපට අවශ්‍ය වෙනවා බන්සන්දාාහකය ඒගට ්‍යාසාධකයක් ලසයි භාවිතා කරනවා මෙවගේ ෆීනෝල් ලයිසෝල් ඒවනැත්තන් කලෝීන් සයිට සං ර් ලෝරේටගේ සංජෝක භාවිතා කරනවා ඊට අතරවා අපිට සහර පෘෂ්ට සඳහා මධ්‍යසාර භාවිතා කරන්න පුළුව. දැ මේකද අපි තෙමම යන්නේ ඒවගේ ව්‍යාසාධකයක් භාවිතා කරාම එතන ශුද්්‍ර ජීවීන් රෝපනය වෙනවාද නැද්දගන එකට ඔබේ අවධානයම් කරන්න.ට ඒ නිසා මේ සඳහා මමය අරන්තියන්නේ ජීවා අනහදය කරන ලද ගනීකෘත පෝෂේගාර් මාධ්‍යයක් සහිත පෙටටුදීසි දෙකක්ු අපි ඉස්සෙල්ලාවා විනාලි දහයක් විතර වාතයට විවෘතව තිෙන මෙම විවෘර්තව තියෙන කොට්ට වාතයන ශුද්ට ජීවින් ඇවිල්ලා මේකට ඉබේව ආක්‍රමණය වෙනවා ඊට අප දැම්ම නාරිිදහයක් කකාලයක් දැම තිබ්බා. ඊළඟට අප එනිසා එක පෙට්‍ර දේසියක් විතරක් ක අපි ව්‍යසාධකකින් අපි සෝදල හරිනවා ව්‍යාසාධකින් සෝදලහරිනකොට මම්බාවිතා කරනවා ව්‍යාසාධකයක් ලෙස ෆීනෝල් අඩංගු ලයිසෝල් ගන සංයෝගයක් මේකද එක පෙට්‍ර දේසියක් විතරක්ි විදිට ඒ ව්‍යාසාධකයෙන් අපි හොඳට සෝදලාරෙනවා මේකමං හොඳින් හේතුවා මේ ලයිසෝල්ලරින් දැම් මේ ලයිසෝල් මිෂ්ට කරපු ලයිසෝෙන් සෝදපු පෙට්‍ර දසි අපි දන් වහනවා අප දැ මේදක වංකල් අන්ුරගන්න අවශ්‍යෙන් නිසා මගේකට මාකත්්ධනව ලයිසෝල් කියලා මේක මෑම කිස්සම ව්‍යාසාධකයක් නැතම් විස විජනාශකයක් භාවිතා කරී නෑ. අපිඒත් වහනවා. මේක තිර මුල්ධර්මය තමයි මේකි ව්‍යාසාධකයකින් සේදවා එක විෂභීජනාශනය කර. විෂවිජනාශනය කරේ නෑ අපිට කාලින් දෙකම විනාලි දහයක් අපි විවෘතව තිබ්පුවා ඇැබවා ජීවානානය කරගත් මාධ්‍ය දැ දෙකටම මාතය සුට ජීවින් ඉන්න පුළුවන් ඒආපු එක එකට පිලය සොල්දර විශබවිජනාශනය කර අනිත් පෙට්‍රදීසියට අපි විශභිජනාශකයක් දැමිනෑ. නිසා මේක අපි පැ විසිහතරත් හතලස් සටක්ක දවස් දෙකක් වෙතර කියයලා අපට පුළුවන් මේ ශුද මේ පෙට්‍රදීසි දෙකේ ුද්‍රජවී ගහන වර්ධනය වෙලාතිය කවි ආකාර් කියලා නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය අනුව ෝපට තකින්න පුළුවන් ලයිසෝල් දාක්පු එකේ ශුද්‍රජීවී වර්ධනය නැ. ලයිසෝල් නොදක්යකේ ශුද්‍රජිවී ගහන්න වර්ධනය වෙලා තියෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. තැමගේ මේ දකුණුවතේ තියෙන්නේ අපි විසභිජනාශකයක් වන ලයිසෝල් වලින් සෝදා හැරප්පු රෝපට මධ්‍ය වම්මතේ තියන්නේ අපි විශව විජනාාශකය නොයද රෝපන මාධ්‍ය මේ රෝපන මාධ්‍ය දෙකම අපි ගත්ත ජීවන් හරණය කරලා මේ දෙකටම දෙකම අපි විනාඩි දාහයක් විතර වාතර යෘතව තැබවා එකම ස්ථානයක එ සම දෙක්කටම සුද්‍ර දීවිෙන් ආක්‍රමණය නිට තියෙනවා. දැන් අප බැලමු මේ දීසි දෙක අපි පෑහතලි සටක්න දවස් දෙකක් තියලා අපි නිරීක්ෂණය කරමු මේ රෝපන මාධ්‍ය දෙකේ මුන්නවද අපි නිීක්ෂය කර ලැබෙන්දිකි. 아이고 아이